මාධව ප්‍රංශය කියන්නේ ගූමගේ රෝබයාගේ බැල්සාක්ගේ මෝපසාන්ගේ රට. මාධවට යමක් ඉගෙන ගන්න පුළුවන්. අංකල් නිරංජලාගෙන බලනවනේ. ඕකත් අහන්න දෙයක්ද පුතා? මම ඇත්තටම බය නැතුව යන්නේ අංකලුයි සුසිලක් අහින්ද. දුව ඔය ඕන වෙලකට මට කතා කරන්න. රෑදවල් බලන්න නැතුව. මොකද රෑට මට වැඩි නිින්ද යන්නේත් නෑ. මාධව මෙහෙ ගැන හිතන්නේ නැතුව ගිය වැඩේ හරියට කරන්න. මොකද මේ වගේ චාන්ස් එකක් අය කවදාවත් සම්බෙන්නේ නෑ. ඒකම තමයි අංකල් මමත් මාධව අයියට කියන්නේ. මන්ද යන්න ඕන. යන්න ඉස්සර හම්බෙමු. හරි මම ඒක දෙන්නකෝ. සිලා ඇල්බර්ට් අංකල් මම ඒවත් එන්න කියලා හිතාගෙන හිටියේ. ඒ මොකද මේ අපි පවිත්‍ර ෆ්ලෙක්ස් එක කරගෙන බොහොමදයි රස්සාව කරන තැනම ආ මං කිව්ව ගෙදර එක්කන් එන්න කියලා. ඒ කොහොමද හිට අනිද්දා ගෙදර එයි අංකල්ට පුළුවන් වීදි දඩ අපි ගෙදර ඇවිල්ලා ඉන්න මං එන්න වචනයක් දෙක ටෝක් කරනකොට ඉතින් අංකල්ට තීරණය සතා මොකද කියලා. මේ අනික එක අපි කාත් කවුරුත් නැති උදවිය කියලා ඒකලට දැහෙන්න අරින්න හොඳ නැහැ නේද අංක? ඔව්. කමන්න නැද්ද දන්නේ? අංකල් මගේ මාමා කෙනෙක් කියලා කිව්වට. අයියෝ මක් වෙනවද සුසිලෝ? මට දවස් විතරක් යන්නකෝ. ඈ මම යනවා එහෙනම්. හරි එහෙනම්. ඇල්බර්ට් අංකල් කියන්නේ ඉගෙනගෙන එන්න කියලා. සුසිලාක කියන්නේ හම්බ කරගෙන එන්න කියලා. දෙන්න හිතන විදිහ කොයිතරම් වෙනස්ද නේ? ඔයා මොකද කියන්නේ? ඇයි? කියන දෙයක් නැද්ද? මට කියන්න තියෙන්නේ පරිස්සමෙන් ගිහින් එන්න කියලා. එචර. මං වෙන මොනවා කියන්නද? මං හිතුවා තාම මොනවද කියන්නේ නැති කියලා. ලල්ලමුද? එපා. යම්. හාමුදුරුවන්ට බෑ මගේ වචන අහකලාන්න. මං ඔය පන්සලට මොනතරම් දේවල් කළලා තියෙනවද? කොහොම තිබිච්ච පන්සලක්ද මං ඔය කලෙඩි කරලා ගත්තේ? හාමුදුරුව මං කියපු ගමන් කෝසල උස්සේ නවත්තද? අදම ගිහින් කතා කරන්න සිරියෙන්? කෝසල ඔය මහනමෙෂින් අරන් තියෙන්නේ බිස්නස් කාරයෙන්ගෙන්. උන්ට ලොකු ලොකු දේවල් පොරොන්දු වෙලා. ඕවා කිව්වට ගමේ මිනිස්සු තේරුම් ගන්න නෑ සිරිය අයියේ. නිකන් දෙන දේවල් වලට උන් වහ වැටලා ඉන්නේ. මං දන්නවා මං දන්නවා. මමත් නිකන් ගල බෑ කියලා මං දන්නවා. රූපසිරි හැප්පෙන්න ඕන තගෙන්නම් මාත්‍ය කර ලෑස්ති. හැබැයි හැංගිවරා පෝස්ටර්ස් වල කළු තෙල් ගාලා නෙමෙයි. මූණට මූණ හැප්පෙන මාත් ලෑස්ති.
මංගා වෙටික් කියලන්න. කවුද කළුතෙල් ගෑවේ? කෝස්සලගේ පෝස්ටරවල කළුතෙල් ගාන මට කිසිම ඕනාවක් නෑ. ගහපුන් ටිකත් මට අල්ලගෙන වෙන්න තිබ්බා. පළවෙනි වතාව නිසා මං උන්ට යන්න දුන්නා. හැබැයි මං ආයෙත් ඉවසන්නේ නෑ. ගමේ මිනිස්සු කෝසලගේ පෝස්ටරවල කළුතෙල් ගෑවට මට කරන්න දෙයක් නෑ. මිනිස්සු එකෙන් කියන්නේ චන්දිල්ල වැඩක් නෑ කියලානේ. ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ ගේම් එක අතාරින්නේ නෑ කියන එකනේ. අපි බලාගමු. මාධවයි ඔයා ගෙනින ඇඳුම් ටික මට තෝරලා දෙන්න. මං හොදලා මැදලා දෙන්න. ඇයි නාවෙන්නේ? ඔය ඇඳුම් දැකලා ප්‍රංශ මිනිස්සු මොනව හිතයිද කියලා. එහෙනම් ඉතින් අපි අලුත් ඇඳුම් ටිකක් ගමු. අලුත් ඇඳුමක් ගන්න එකට ඔච්චර කල්පනා කරන්න ඕනද මාධවයි? මම කල්පනා කරේ ඇඳුම් ගැන නෙමෙයි නිරංජල. මම යන්න කලින් ඇල්බර්ට් අංකල්ට වාගෙන ඇත්තම කිව්වොත් මොකද කියලා. දැනගෙන ඉන්නක වාගේ ආරක්ෂාවට හොඳයි. ඇල්බර්ට් අංකල් මට සලකන විදිය වෙනස් වෙනවට මං කැමති නෑ. නිරංජල මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕනේ. මං ආපහු එනකම් මේ විදිහට මෙහෙට වෙලා ඉන්නවා කියලා. මට හරීම සතුටුයි. කෝසල බේබි දේශපාලනේ මොකද්ද කියලා මේ වෙනකොට තේරුම් අරගෙන ඉන්න එක ගැන. ඔය රූපසිරිය හැදුවේ කෝසල බේබි ලව්ව ගමේ කොල්ලන්ට ගස්සවන්න. ඒක තමයි ඔය මහදවල් පෝස්ටර් වල කළු තෙල් ගාන්න යව්වේ. හොඳ වෙලාවට කෝසල බේබි මිනිහගේ උගුලෙන් ගැලවුණා. ඉස්සර නම් මං ඔය උගුල් වල පැටලෙනවා. හැබැයි දැන් මම යමක් කමක් දන්නවා ගුණතිලක මහත්තයා ඉඳලා. අපි ගාමන්ට් එකක් දානවායි කියපු කතාව. ගමේ කෙල්ලන්ට කොල්ලන්ට හොත්තට වැදිලා. රූපසිරිය පළාත් සභාවේ මෙච්චර කාලයක් ඉඳලත් මිනිහට එහෙම දෙයක් කරගන්න බැරි වුණානේ. රූපසිරිය කියනවලු අපි කියන්නේ බොරු කියලා. අපි විස්තර ඇතුව කියමු. පටන් ගන්න කවද්ද? ඉවර කරන්නේ කවද්ද? කම්පැනි එක මොකද්ද? කී දෙනෙකුට රස්සා ලැබෙනවද? ගෑනු කොච්චරද? පිරිමි කොච්චරද? ඔන්නම් ප්ලෑන් නේකුත් පෙන්නමු. අපි
ඉඩමක් අරගෙන ප්ලෑන් එකක් එක්ක බෝඩ් එකක් ගහමු යෝජිත ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සැලැස්ම කියලා. ඔන්න ඔය ගල්ල ලිටියකුත් ගෙනල්ලා දාමු. ඔය තියෙන්නේ වැඩ. දැන් කෝසල බේබිට තේරෙනවා මොනවද කරන්න ඕනේ කියලා. අපි මුල් ගලකුත් තියමු. ඔන්න නම් ඉන්ටර්වියු කරලා පත්තිම් ලිපිත් දෙමු. හැබැයි ඉතින් චන්දෙන් දිනුවට පස්සේ ඔය වෙච්ච පොරොන්දු වලින් බේරෙන විදිය ගුණතිලක මහත්තයම මට කියලා දෙන්න ඕනේ. බේබි බයෙන්න එපා. ගහට නගින්න වගේම බහින්නත් මං කියලා දෙනවා. මොකද මේ පැත්ත? ටිකට්ස් ලැබුණා සර්. ෆ්ලයිට් එක අනිද්ද. එහෙනම් ඉතින් අපි දකින්න හම්බෙන්නේ මාස 6කට පස්සේ. මොකක් හරි ප්‍රශ්නයක් වුත් කෙනින්ම මට කතා කරන්න. නිරංජල මාතෝට යන්න එපා කියලා කිව්වේ නෑනේ. නෑ සර්. නිරංජල මේ ඉන්නවද? ගම යනවද? මේ ඉන්නවා සර්. මාස 6ක් දකින්න නොලබුණා කියලා ඉතින් ආදරේ වෙනස් වෙන එකක් නෑනේ. නේද? මේ ගැන හිතන්න නැතුව ගිය වැඩේ හරියට කරගන්න. යන්නන් සර්. ගුඩ් ලක්. Thank you, sir. මොකද